ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා තමුන්ගේ පළවෙනි කැබිනට් මණ්ඩලය වෙනස් කරන්නේ ඔහුට තිබුණු කැබිනට් මණ්ඩලයේ ප්‍රශ්න පිනිච්ච නිසානේ. ඒ වෙලාවේ ඔහුට තේරුණා මේ රට ඉදිරියට ගෙනියන්නට ඒක තිබිච්ච කැබිනට් මණ්ඩලයේ සමහර පුද්ගලයන්ගේ දායකත්වය මදි කියා හෝ උන්ගෙන් යම් යම් ප්‍රශ්න ඇති වුණා කියලා ඔහුගේ වැඩ පිළිවෙලට. ඒ නිසා තමයි ඔහු කැබිනට් මණ්ඩලය වෙනස් කරලා 18 දෙනෙක්ගේ කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කරන්නේ. නැත්නම් අවසනාවකට වගේ එතුමාටත් ඒ තත්ත්වෙ දිගටම තියාගෙන ඉන්න බැරි වුණා. ආපහු පරණ තැනටම ගියා. දැන් අලුත් ජනාධිපති කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. තාමත් මාසයක් ගිහිල්ලා කැබිනට් මණ්ඩලය පත් කරගන්න බෑ. මොකද ජනාධිපති මැතිවරණයේදී විවිධ අයට පොරොන්දු දීලා ඇමතිකම් දෙනවා, නියෝජ්‍ය ඇමතිකම් දෙනවා කියලා. දැන් එතන බලුපොරොත්තු වෙලා තියෙනවා. ඒ ඇමතිකම් සඳහා අපි නම් ඒවා පැහැදිලිවම පැයි කියලා තියෙනවා. ඉතින් අවසානයේදී අර පරණ කට්ටියම ආවොත් එක පැත්තකින් නෙවෙයි දැන් දෙපැත්තම ඉඳපෝ හරි සමාජ විසින් දූෂ ප්‍රතික්ෂේප කරපු කට්ටිය ආවොත් ජනතාවට අවශ්‍ය දේ ඉටුවේ කියලා අපි හිතන්නේ නැහැ. අපි උපේක්ෂාවෙන් බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. පුරවැසි හඬ වෙනුවෙන් අපක්ෂපාතී පුවත් වාර්තාකරණය ලංකා සී වොයිස්.